ආයුබෝවන් ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත කඩවත කොස්තාප ඝාතනයේ සැක දෙදෙනෙකු පොලිස් දැලේ කෝප් කමිටුව හමුවේ හෙලිබු ක්‍රිකට් වංචා एक दिन सेवा विन पे हतर कदी जातिक हैंदुरुं पर महाचन सामेट त्रिविद हमुदाव तव दुरटा देशीय प्रवृत्ति ජනාධිපති පත් කර ලැබූ ජයග්‍රහණයේ ප්‍රතිඵල භුක්ති විඳීමට බහුතර පාර්ලිමේන්තු බලයක් ලබා දීම ජනතාව වගකීම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා හාරිස්පත්තුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා හාරිස්පත්තුව නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා ප්‍රදේශීය ජනතාවට පුළුල් සේවාවක් ලබා දීමේ අරමුණෙනුයි ඒ දිකිරුණේ මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා අවස්ථාවක් ලැබෙනවා මාර්තු මාසෙදී පළවෙනිදායි පස්සේ ඕනෑම අවස්ථාවක කාලිමිතු විසලා මහමැතිවරණයකට යන්න මහමැතිවරණයේදී අපි බලාපොරොත්තු වෙනවා අධිකරු ජනාධිපතිතුමා බලයට පත් කර ඔබතුමන්ලා ඒ ලබලා දුන්නු ජයග්‍රහණයේ ප්‍රතිඵල ලබනද පාර්ලිමේන්තුව ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා දීම අපි දන්නේ සියලු ජනතා කොටස්වල වගකීමක් වශයෙන් අපි දකිමු එම නැතුව වුණොත් පෞගිය අතු පස් අවුරුද්දේ වැඩක් කෙරුණේ නැත්තේ ඇයි एक පාර්ශවයක් එකක් කියනකොට අනිත් පාර්ශවයේ තායකක් ඒ යුගය හැමම විනාශ වෙච්ච යුගයක් බවට පත් වුණා අත්තකට ආවේග අධිවේගී මාර්ගය බැනර් ගහ ගන්න හම්බුනේ නෑ යායලත් මොකද මේක බුරු කරන්න එපා මේ තාම පාර හදලා ඉවර නෑ කියලා නිලුම් කුලන විරුද්ධ උනේ හදලා නෙවෙයි තාම හදනවා අපේ ජනාධිපතිවරයාට අපි ආරාධනා කරලා තියෙනවා යම් යම් දේවල් විරුද්ධ කරන්න බෝඩ් එකේ මගේ නම නම් ගහන්න එපා කියලා එයා නියෝගයක් දුන්නා ඉතින් මම මේ පාර ගිහුවා නෑ විධායක ජනාධිපතිතුමා කියලා දාන්න කියලා හත් වෙන්නේ प्रधान सेकुन පැහැරගනොස් ගොස් සිදු කළ මෙම ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. ඝාතනයට ලක් වූ පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර පන්නල යක්විල වේරහැර බුලුගහවත්ත ගම්මානයට පිවිසෙන මාර්ගයට යාබද ලඳු කැලෑවක තිබී සොයා ගැනුණා. කඩවතු පොලිස් ස්ථානයට අනුයුක්තව රියදුරෙකු ලෙස සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයා පසුගිය 17 වනදා සිට අතුරුදන්ව සිටියා. මේ පිළිබඳ අංශ කිහිපයක් ඔස්සේ පොලිසිය පුළුල් පරීක්ෂණ සිදු කළා. කොස්තාපල්වරයා ඝාතනය කර ඇති බවට ලදතුරුතුරු මත සැකපිට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා. යක්විල ප්‍රදේශයේ පදිංචිම සැකකරු හෙලිකල කරුණු මත පරීක්ෂණ පැවැත්වූ පොලිසිය ජයන්ත රාජපක්ෂ නැමැති පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර අද උදැසන සොයාගත්තා. ඔහු වීරකැටිය ප්‍රදේශයේ පදිංචි 37 හැබරිදි දෙදරුපියෙක්. මෙම කොස්තාපල්වරයා වත්තල ප්‍රදේශයේ මත්කුඩු ජවාරමේ නිරත කාන්තාවක සමග අනියම් මැසුරක් පවත්වාගෙන ගොස් ඇති බව පරීක්ෂණවලදී හෙළිවුණා. එම කාන්තාවගේ දියණියකගේ නිවස අසලදී පසුගිය 16 වෙනිදා මධ්‍යම රාත්‍රියේ මෙම කොස්තාපල්වරයාට පුද්ගලයන් 4 දෙනෙකු පහර දී ත්‍රිරුද රථයකින් පැහැරගෙන යන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබූ බව පොලිසිය සොයාගත්තා. ඒ අනුවයි මේ සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ දිගින් දිගටම විමර්ශන සිදු කෙරුණේ. පොලිස් නිලධාරියාගේ සිරුර සොයා දින 5ක කාලයක් මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණේ පන්නල පොලිස් වසම කේන්ද්‍ර කරගනිමින්. එහිදී සොයාගත් පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට කටයුතු යොදා ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයක් ඉදිකිරීම සඳහා ලබාගත් ඉඩමකට අදාළ රුපියල් මිලියන 50ක මුදල් පරිත්‍යාගයක් මල්ලතු පාර්ශ්වයේ මහානායක හිමියන් වෙත ලබා නොදුන් බවට වන සිද්ධියක් පිළිබඳව කෝප් කමිටුවේදී හෙළිගුණා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා තිබූ අවස්ථාවේදී මට අර ඔබතුමා කියවනේ මිලියන 50ම මහානායක හාමුදුරුවෝ දැනුවත් කළා තියෙනවා කියලා ලබා දෙනවා කියලා. ඒක ඒ ලියවිල්ල පෙන්නන්න මට. නෑ සමතම එහෙම නෙවෙයි මම කිව්වේ මිලියන 50ක් ගෙවන්න අපි විධායක කමිටුව අනුමත කරා. හරි ඒක පැහැදිලි. ඊට පස්සේ අපේ හිටපු ගරු සභාපතිතුමා
මහානායක ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කරලා ඒ මුදල මිලියන 25ක් විතර ලබා දෙන්න කටයුතු කරා. මහානායක හාමුදුරුවෝ දැනුවත් වෙන්න ඕන විධායක සභාව මිලියන 50ක් පරිත්‍යාග කරනවා කියලා තීරණය කරා නම් මිලියන 50 ගැනම මහානායක හාමුදුරුවෝ දැනුවත් වෙන්න ඕන. ගරු සභාවතුමනි, දැන් මහානායක හාමුදුරුවන්ට යවල තියෙන ලියුමෙන් 25 තියෙන්නේ උන්වහන්සේට දැනුවත් කරලා තියෙන්නේ මිලියන 25යි. මම කියන්නම් ඒක. තවද ශාම්මපාලි මහාවංශික මහනිගායේ මල්වතු විහාර පාර්ශවයේ වගින් දියත් කරන ලබන සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා රුපියල් මිලියන 25ක් මුදල් පරිත්‍යාග වශයෙන් ලබා දීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව සතුටින් දන්වා සිටිමු. ඒක හරි. එහෙමයි තියෙන 25යි. හැබැයි ඔබතුමන්ලගේ ප්‍රධාන විධායක කමිටුවේ ඒක වෙන් කළ තියෙන 2017 බජට් මිලියන 50යි. අනුමැතිය දීලා තියෙනවා. අප්‍රූව් කළා තියෙනවා. ඒත් ප්‍රශ්නේ දැන් අපිට එන්නේ මේ මේක තමයි ප්‍රශ්නේ එන්නේ දැන් ඔබතුමාලා මිලියන 50ක් අනුමත කරලා හැබැයි මහානායක හාමුදුරුවෝ දැනුවත් කරලා තියෙන්නේ මිලියන 25යි මිලියන 50ක් අනුමත කරලා 25ක් කියලා එතන රැවට්ටීමක් කළා කියන මහානායක හාමුදුරුවෝ සභාපතිතුමා මේ අපි එවලේ සමහර විට අපි ප්‍රොජෙක්ට්ස් මේවා කරනවා සභාපතිතුමා මිලියන බජට් කරනවා මිලියන 50ක් කියලා වටේ තියෙන තව තාප්ප ගහලා අරවා මේවා ඒවට ඔක්කොටම තාප්ප ගහලි වෙන්නේ එමනේ ඒ තාප්ප ගහන්න එපා මේකට අත්ත වචන කියන්නේ. ඒ කියන්නේ ඒතර තමයි සාමාන්‍ය තීරණ. ඒ කියන්නේ ඒක ගල් කළා. එහෙටත් නැහැ මෙහෙටත් නැහැ. මේ 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 පොඩි ගානක් ලක්ෂ 250ක් ලක්ෂ 250ක් මේක තමයි ෆොරන්සික් කියන්නේ. ඒක තමයි වෝහාරික විගණනය කියන්නේ. එක් දින සේවාව යටතේ පැය 4ක් තුල ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ ක්‍රමවේදයක් සලසා තිබෙනවා. एक दिन सेवा व्यायात तेज जाति के हैंडुनुम पतला बाके निमित्त पैमिने ने पुतकले अंत पैहातर के काले अक्तूल तम हैंडुनुम पतला बाके निमित्त पांच सौ कम सालसायति बाव पुतकले अंदर आपादिन चिकिरी में डिपार्टमेंटो पावसन वा अदालाई दुम करुगे जंगम दुरक खतरे टे हैंडुनुम पतन निकुट करने वेलाव नव क्रम නව ක්‍රමවේදය තුලින් ජනතාවට බාධාවකින් හා අපහසුතාවකින් තොරව හැඳුනුම්පත් ලබා ගැනීමේ ඉඩකඩ පවතිනවා. දිවයිනේ සියලු දිස්ත්‍රික්වල මහජන සාමය පවත්වා ගැනීම සඳහා ආරක්ෂක හමුදා සමාජිකයන් රාජකාරීවල යෙදීම තවදුරටත් දීර්ඝ කරමින් ජනාධිපතිතුමා අති විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අප්‍රේල් 21 ත්‍රස්ස ප්‍රහාරයෙන් පසුව මහජන ආරක්ෂාව පවත්වාගෙන යාම වෙනුවෙන් පළමුවරට මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. මහමැතිවරණයෙන් පසුව විපක්ෂය අපේක්ෂා නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඉල්ලා සිටින්නේ රට පුරා එක්සත් ජාතික පාක්ෂිකයන් කළ යුත්තේ පක්ෂය ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලමින් බෝධි පූජා පැවැත්වීම බවයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගත්තා. අනතුරු මල්ලතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබටුවේ ශ්‍රී සුමංගල රාහිමියන් සහ අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරු මාධ්‍ය වෙත අදහස් දක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමන් අපේක්ෂා කරන්නේ විපක්ෂයෙන් නොවන බවයි. ඇත්තටම මගේ දේශපාලන ගමන තුල 94 ඉඳලම දැවැන්ත අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ වගේම අභියෝග රැසක් මැද්දේ අපේ ඉදිරියටත් යන්න තිබෙනවා. අපේ බලාපොරොත්තු විපක්ෂයේ කාර්යභාරයක් ඉෂ්ට කරන්නට නෙවෙයි. බ්‍යතර ගාල්ලේ Hindu ආගමික ස්ථානයක පැවති උත්සවයකින් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කියා සිටියේ රට පුරා බෝධි පූජා කොට එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරගත යුතු බවයි. එක්සත් ජාතික පක්ෂය ලකුණක් සඳහා සිඟමනේ නොයයි යුතුයි. මට සමස්ත පාක්ෂිකයන්ට කියන්න තියෙන්නේ අත් මුළු රට වටේම පාක්ෂිකයන් බෝධි පූජා පවත්වනවා නම් හොඳයි. පක්ෂයට යහපතක් වේවා කියලා. තවත් ස්ථාන රැසකදී එජාප අර්බුදේ පිළිබඳ අදහස් පළබුණා. නියම ලකුණ මොකද්ද කියන එක තෝරගැනීම අපි නම් පැහැදිලිව කියන්නේ දැන් අලිය ලකුණෙන් යන්න ඕනේ. අපි මේ වන විට සූදානම් වෙලා තින්නේ අලිය ලකුණෙන් තරම් කරන විදියට තමයි. හංසයා ඒක තමයි ප්‍රශ්නේ. දැන් හංසයා ඉල්ලන කතාවෙත් පොඩි ගැටලුවක් තිබෙනවා. මොකද ඇත්ත කියන්නට ඕන හංසයා ඉල්ලනකොට හංසයා වෙනත් පක්ෂයක නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ. මේක ලේකම්වරේ ඉන්නේ වෙන කෙනෙක්. එතකොට ලේකම්වරේ ඉන්න නිසා අපේ පක්ෂයේ එතකොට පුළුවන්කමක් තිබෙනවද ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් මස්සෙල මේ ලේකම්කම දෙන්න ඕනේ මෙතෙන්. දැන් මම අහනවා අලියගේ
ගැටලුවෙන් තරං කරන්න බැරි කමක් මොකද්ද? ඒ සමහර පුද්ගලයන් සමග ගැටලු තියෙනවා. එක එක ජාති චරිත ඉන්නවා, ජනතාව ප්‍රතික්ෂේප කරන චරිත ඉන්නවා. මීමැස්සගෙන් ආවා දිරන්න පුළුවන්. සජ්ජාතිය පක්ෂේ දියාරු වීමක් කොහොමත් තියෙනවා. ඒක හන්දනේ ජනතාව ප්‍රතික්ෂේප කරේ. මෙහෙවන පුද්ගලයන් ගැන ජනතාවගේ කලකිරීමක් තියෙනවා. හංසය ලකුණද නැත්නම් හදවතද නැත්නම් අලියද කියන එක අපි ඉදිරියේදී තීන්දුව කරනවා. හදවත ගන්න බැරි කමක් තියෙනවා නේද? මේක අයිතිකාරයක් කියන්නේ නෑ. කිසිම අයිතිකාරයක් නෑ. ඉන්නේ අපි තමයි පළවෙනි දිලා තියෙන හදවත කවුරුවත් කවුරුවත් දීලා තිබ්බේ නෑ. හදවතක් නැති මිනිස්සුන්ට හදවතට අයිතිවාසිකම් කියන්න බෑනේ. හදවතට සත්‍ය පරම අයිතිය තියෙන්නේ අපිට. දේශප්‍රේමී එක්සත් ජාතික හදවත සජිත්ට නෙමේ ලැබෙන්නේ සුගට්ට. එක්සත් ජාතික පක්ෂ විරෝධී සියලු දේශපාලන පක්ෂ අපට සහයෝගය ලබා දෙනවා. එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් තුනක් තරඟ කරනවා. කරු ජයසූරි මහත්තයාගේ කණ්ඩායමත්, සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කණ්ඩායමත්, රණලි ක්‍රොසිං මහත්තයාගේ කණ්ඩායමත්. මේ කණ්ඩායම් තුනම තරඟ කරනවා. ලකුණු තුනකින් තරඟ කරනවා. අපට කිසි ගැටලුවක් නැහැ. අපි අනිවාර්යයෙන්ම 3-2 බහුතරයකින් අපි ජයග්‍රහණය කරනවා. අද එක්සත් ජාතික පක්ෂයේ එක්සත් භාවයක් නැහැ, ජාතික භාවයක් නැහැ, පක්ෂිත් නෑ. සාමයක් තියෙනවද? ඒ නායකයා ගා පක්ෂ ගහගන්න අවුරුදු 19ක්. දැනුත් මේ මහින්ද මහත්තයාගේ ආණ්ඩුවට යන්න බලන් ඉන්නේ කට්ටිය. මහින්ද මහත්තයාගෙන් එපා කියනවා. ඒ විතරක් නෙමෙයි. ඒගොල්ලන්ට කටාරින්න බෑ. හැරිසන් කටාරියොත් වීඑල්යු මණ්ඩලේ කිව්වම වාඩි වෙනවා. රවි කරුණේ කටාරියොත් මහ බැංකුව කිව්වොත් වාඩි වෙනවා. කබීර් රසීම් කටාරියොත් අධිවේගී කිව්වොත් වාඩි වෙනවා. කිරියෙල්ල කටාරියොත් අධිවේගී දෙක කිව්වොත් වාඩි වෙනවා. මේගොල්ලන්ට පුළුවන් සටන් කරන්න. මේගොල්ලන්ට සටන් කරන්න බෑ. ශ්‍රී ලංකාව ඇතුළු ලෝක රටවල් රසක හින්දු බැතිමතුන් මහත් හරසරෙන් සමරන මහා ශිවරාත්‍රිය දිනය අදයි. දෙනුමේ ආලෝකෙන් හා අවබෝධය තුලින් ජීවිතවල ඇති මෝහාන්ධකාරයේ පළවා හැරීම ශිවරාත්‍රිය සැමරීමේ ප්‍රධාන අරමුණයි. තම ආධ්‍යාත්මික ජීවිතය ආලෝකවත් කරගැනීමේ අරමුණෙන් හින්දු බැතිමතුන් පුණ්‍ය කටයුතු වල නිරත වීම මෙම දිනෙහිදී සිදු වෙනවා. ශිවරාත්‍රිය අර්ථවත් ලෙස ගත කිරීමෙන් විමුක්තිය උදා කරගත හැකි බවයි එම බැතිමතුන්ගේ විශ්වාසය. ශිව දෙවියන් වෙනුවෙන් පහන් තැල්වීම, දේව ස්තෝත්‍ර ගායනය හා විශේෂ පූජා පැවැත්වීම අද දිනය තුළ සිදු කෙරෙන ප්‍රධාන කාර්යයන් වනවා. මහා ශිවරාත්‍රිය වෙනුවෙන් දෙවයින පුරා ක්‍රියාත්මක ආගමික වැඩසටහන් වලට විශාල වශයෙන් හින්දු බැතිමතුන් එක්ව සිටිනවා. මේ අතර මහශිව රාත්‍රිය වෙනුවෙන් හලාවත මුන්නේශ්වරම් කෝවිලේ පැවැත්වෙන ප්‍රධාන පූජාව සජීව ලෙස ගෙනීමට අප සහෝදර නාලිකාව වන වසන්තම් ටීවී සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. අද රාත්‍රී 11 සිට එය සජීව ලෙස විකාශය කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. මෙරට ප්‍රධාන ශිව කෝවිල් පහෙන් එකක් වන හලාවත මුන්නේශ්වරම් කෝවිල සියලු ජන කොටස්වල ගෞරවාදරයට පාත්‍ර වූ පුදබිමක් ලෙසයි සැලකෙන්නේ. ලොව පුරා හින්දු බැතිමතුන් අද රාත්‍රියේ ශිව රාත්‍රිය සැමරීමට එක්වනවා. ඔබ මේ දකින්නේ මේ වන විට හලාවත මුන්නේශ්වරම් පුදබිමේ සූදානම පිළිබඳ දර්ශනයයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ තවත් ආන්දෝලනාත්මක හඬපටයක් මාධ්‍යට නිකුත් කෙරුණා. සිංහලයේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු හෙළි කළා. සුප්‍රකට රංජන් රාමනායකගේ හඬපට සිද්ධියට අදාළව නැවතත් විමර්ශනාංශවලට මතක් වෙලා තියෙනවා. නිින්දෙන් ඇහැරලා වගේ මේ විමර්ශන කටයුතු කරගෙන යන්න මේ හඬපටයෙන් පැහැදිලිව අපිට ඇහෙනවා. රංජන් රාමනායකට හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහත්මයා උපදෙස් දෙන විදිය. ඒගොල්ලන්ව රකින්න කියලා අපේ ලොකා නාපේලා ඉන්නේ හිර වෙලා ඉන්නේ. ඒ අරයට එහෙම ප්‍රශ්නේ අරේ අරහින් නිදිලා ඉන්නේ. ආ අරයට ප්‍රශ්නේ අරේ කම්පෝ रवि कथा कर लिया कमे ने
හෝමාගම මූලික රෝහල ජාතික රෝහලක් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. හෝමාගම මූලික රෝහලේ කටයුතු පිළිබඳ සුවබැලීමට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කටයුතු කළා. රෝහල් කාර්ය මණ්ඩලයේ හමු වී කරුණු සාකච්ඡා කළ අමාත්‍යවරයා රෝගීන් සමගද කතා බහක නිරත වුණා. වැඩිම රෝගීන් පිරිසක් සේවය ලබා ගන්න එන ලංකාවේ රෝහල් අතර දෙවෙනි ස්ථානයට වර්ග කරලා තිබෙන මෙම රෝහල. රෝහලේ විශාල ලෙස අඩුපාඩු රාශියක් තිබෙනවා. ප්‍රදේශයේ ඇති වෙලා තියෙන සංවර්ධනයට සාපේක්ෂව ඒ සඳහා සම්පත් ප්‍රමාණවත් ලෙස සපයන්න පළාත් සභාවට පුළුවන්කමක් නොමැති නිසා අපි මේ හෝමාගම රෝහල රත්නපුරත් කළුබෝවිලත් අතර තිබෙන ප්‍රධානතම ජාතික රෝහලක් ලෙස සංවර්ධනය කිරීමේ යෝජනාවක් රජයට ඉදිරිපත් කරලා මේ රෝහල ජාතික රෝහල जनाधिपति कार्यालय जनाधिपति गोटाबे राजपक्ष අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විදේශගත වීම හේතුවෙන් බෝනික අලු විහාරයේ මහතා මෙලෙස වැඩ බලන අගවිනිසුරුවරයා ලෙස දිවුරුම් දුන්නා. ලෙක් හවුස් ආයතනයේ ආදිකතරු ඩී.ආර්. විජේවර්ධන මහතාගේ 134 වන ජන්මදින සමරම වෙනුවෙන් පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ දානමය පින්කමක් පැවැතුණා. ලෙක් හවුස් ආයතන පරිශ්‍රයේ මෙම පින්කම පැවැත්වුණේ එම ආයතනයේ කාර්ය මණ්ඩලයේ හාලේක් හවුස් බෞද්ධ සංගමයේ එක්ව මෙම පින්කම සංවිධාන කළා. රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ යපා අභිවර්ධන මහතාද ඊට එක්ව සිටියා. ලේක් හවුස් සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව් දයරත්න, ලේක් හවුස් නීති අධ්‍යක්ෂ රකිත අබේගුණවර්ධන, මෙහෙයුම් අධ්‍යක්ෂ කනිෂ්ක විතාරණ, මූල්‍ය අධ්‍යක්ෂ ජනක රණතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද පින්කමට සහභාගී වුණා. සමගින් නැටියන් රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk